ආදරණීය ගුරුතුමියනි, මම YouTube channel එකේ දාලා තිනවා සත්තු ගැන පාඩමක්. ඒ සත්තු ගැන අපි මම ඒක උගන්වනවා කැලේ ඉන්න සත්තු, එතකොට අපි ගෙවල් වල ඇති කරන සත්තු. ඒ සත්තු පාඩමින් ඕගලන්ට කියලා දෙන්න පුළුවන් මෙහෙම. එක එක සත්තුගේ ශබ්ද ටේප් කරගන්න. ටේප් කරලා ඒක දාන්න. දාලා බබාලට කියන්න ඕනේ මේ සද්දේ මොන සතාගේද කියලා. හඳුනා ගන්න. ඒකත් පාඩමේ එක කොටසක්. ඒ සත්තු ගැන. එතකොට අපිට කැලේ ඉන්න සත්තු ගැන කියලා දෙනකොට අපිට ඒ සත්තුන් ඕගොල්ලෝ කැමති නම් ඒ සත්තු වගේ ළමයිට පුළුවන් ඒ විදිහට ක්‍රියාකාරකම් කරලා අනිත් අය බය කරලා විනෝද වෙන්න පුළුවන්. ලස්සන සින්දුත් තියෙනවනේ. ඔය පූසෝ ගැන, බල්ලෝ ගැන එහෙම තියෙන සින්දුත් ඕගලන්ට කියන්න පුළුවන්. එතකොට හා වගේ සින්දු තියෙනවා, ඉබ්බගේ සින්දු තියෙනවා. ඒවා දාලා බබාලට ඒවා කියන්න පුළුවන්. ඒවෙන් අපිට සත්තු ගැන පාඩමේ උගන්වන්න පුළුවන්. එතකොට අපි ගාව තියෙනවා නම් ওই සත්තුන්ගේ මූණු, මාස්ක්, පෙස් මූණු ඒවා දාලා ඉවර වෙලා අපිට ක්‍රීඩාවක් කරන්න පුළුවන්. ඒ පාඩමට අදාළ විදිහට එතකොට ගෙවල් වල ඉන්න පූසෝ ගැන කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ අපි කොහොමද ඒගොල්ලන්ට කැම දෙන්නේ, ඒගොල්ලෝ කොහොමද අපි ඇති කරන්නේ. ඒ වගේම අපි ඒ සත්තුන්ට හොඳින් සලකන්න ඕනේ. ඒගොල්ලන්ට අපි ගහන්න නරකයි, ඒගොල්ලෝ අපේ. අපිත් එක්ක ඒගොල්ලෝ දුක සැප බෙදාගෙන ඉන්නේ. ඔක්කොම අපිට ඒ පාඩමේ උගන්වන්න පුළුවන්. මගේ අදහස අද තිබුණේ ඕගොල්ලන්ට කියන්න ටේප් කරගන්න සත්තුන්ගේ සද්ද. සද්ද ටේප් කරලා ඒවා ඒගොල්ලන්ට බබාලට හඳුනා ගන්න ඉඩ දෙන්න. ඒකෙදි ගොඩාක් දේවල් ඒගොල්ලන්ගේ අදහස්, ඒගොල්ලන්ගේ අහුම්කන් දීම, ඒ වගේම ඒගොල්ලන් කරන ඒ ක්‍රියාකාරකම් වලින් ඒගොල්ලන්ගේ දැනුම වැඩි වෙනවා. ඊවසීමත් ඉගෙන ගන්න හොඳට අහගෙන ඉන්න පුරුදු වෙන්න. හරි. අද මගේ පාඩමෙන් මම හිතනවා ඔයගලන්ට හොඳ අදහසක් ලැබුණා කියලා. බොහොම ස්තුතියි. ආගෙන හිටියා.